මම නීතිඥ තමාර අබේරත්න අද ගල්කිස්ස පොලිස් ස්ථානයට ආවා. අපි මෙතන පරණ විදිහටම සෝල් බීච් සමාගමේ හොටෙල් ආයතනයේ කම්කරුවන් වැඩ කරපු මේසන් වැඩ කරපු කම්කරුවන් සහ මේසන් වැඩ කරන් උදව් කරපු ගෝලියෝ ටික 14 දෙනෙක් අත්අඩංගුවට අරගෙන ඇවිල්ලා තියෙනවා මේ පොලිස් ස්ථානයට අද දින. ඒ සම්බන්ධයෙන් විමසීමක් කරන්න පොලිස් ස්ථානයට ආවා. ඉතින් අපි පොලිසිය සඳහන් කරන්නේ ඒගොල්ලෝට මේ සෝල් බීච් ආයතනය මේ වෙරළ ආසන්නව සකස් කරලා තියෙන්නේ මේ රජයේ ඉඩමක කියලා. රජයේ ඉඩමක ඉදිකිරීම කිරීම සම්බන්ධයෙන් මේ ඉදිකරන්න ආපු වැඩ කරන්න ආපු කම්කරුවෝ ටික 14 දෙනෙක් අහිංසක මිනිස්සු අරගෙන ඇවිල්ලා මේ දවසේ පඩියට වැඩ කරන කොන්ත්‍රාත්තකක් අරගෙන වැඩ කරන මේ මිනිස්සු ටික මෙතන අරගෙන ඇවිල්ලා. ඉතින් මම පැහැදිලි කිරීමක් කරා මේ කොන්ත්‍රාත්තක මේසන් වරයෙක් හරි ගෝලයෙක් හරි ඉදිකිරීමක් කරන්න කොන්ත්‍රාත්තකක් ගන්නේ මේ දේපල පොදු දේපලද පුද්ගලිකද කාගේද අරේන්ද මෙහෙද එහෙම අහලා නෙමෙයි. සාමාන්‍යයෙන් ඉතින් මේ රට එච්චර දිනු නෑනේ අපේ රට. ඉතින් මේ නොදිනු රටක මිනිස්සු එහෙම වැඩක් දුන්නාම එහෙම ඇවිල්ලා කරනවා. ඉතින් මේ දවසේ පොඩි වැඩ කරන කම්කරුවෝ ගොඩක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේක ඇත්තරම නීතියට පිටින් අවනීතිය භාවිතා කිරීමක් තමයි පෙනී යන්නේ. ඉතින් බලය අවභාවිතා කිරීමක් තමයි පෙනී යන්නේ. සෝල් බීච් ආයතනය මානව හිමිකම් නඩුවක් දාලා තියෙනවා. මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ගරු උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරලා තියෙනවා. ඒ නඩුව විභාග වෙමින් පවතිනවා. මීට පෙර සෝල් බීච් ආයතනයේ කඩා දැමීම සහ එහි අධ්‍යක්ෂකවරුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඒ නඩු පවරා තිබෙන්නේ. ඉතින් එහෙම නඩු පවරා තිබියදී ඒ නඩුවේ පොලිසිය විසින් පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස්පති සහ ගල්කිස්ස SSP DIG කියන මහත්වරුන්ට විරුද්ධව නඩු පවරලා තියෙන. ඉතින් ඒ අය නීතිපති දෙපාර්තමේන්තුව මගින් විරෝධතා ගොනු කරලා තිබුණම නඩුවට එම නඩුව ඊළඟ නඩු දිනේදී තවදුරටත් විභාගමේ මේ පවතිනවා. තාම ඒ සම්බන්ධයෙන් ගරු උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබා දීලා නැහැ. එහෙම කරුණු තියාදී මේ මැදින් පැනලා මේ විදිහට අත්අඩංගුවට අරගෙන ඉදිරිපත් කරන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. කොහොම නමුත් මේ සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සෝල් බීච් ආයතනය සමාගමේ ඉදිකිරීම් කරන්න අවසර ලිපියක් ලබාගෙන තියෙනවා. ඒ අවසර ලිපිය ව්‍යාජයි කියලා කාරණයක් තියෙනවා. ඒ කාරණය සම්බන්ධයෙන් ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන අංශයේ මගින් විමර්ශනයක් කරගෙන යනවා. ඒ විමර්ශනය කරගෙන ගිහලා ගල්කිස්ස මහේස්සත් අධිකරණයේ නඩුවක් පවරලා තියෙනවා. ඒ නඩුවේ තාම විමර්ශන අවස්ථාවේ තියෙන්නේ. ඒ නඩුවේ තාම කිසිම සැකකාරයෙක් අත්අඩංගුවට අරන් ඉදිරිපත් කළා නැහැ. ඒ නඩුව මට මතකයේ හැටියට පවරලා තියෙන්නේ 2024 ජනවාරි මාසයේ මතකයේ හැටියට. ඒ නඩුව මේ වෙනකන් විමර්ශනය කරගෙන යනවා. පොලිසිය විමර්ශනය කරගෙන ගිහිල්ලා කිසිම මේ සෝල් බීච් ආයතනයේ කිසිම අධ්‍යක්ෂකවරු හෝ සේවකයෙකු කිසිම කෙනෙක් කිසිම සැකකාරයෙක් විදිහට නම් කරලා ඉදිරිපත් කිරීමක් කරලා නැහැ මේ දක්වා. එතකොට ඒ නඩුව විමර්ශන අවස්ථාවේ ගිහිල්ලා දැන් පොලිසිය ස්ථානපතිතුමා කිව්වේ ඒ නඩුවේ අධිකරණ නියෝගයක් ගත්ත මේ අය ඇරස් කරන්න කියලා. ඉතින් මම අධිකරණ නියෝග ගැනීම සහ අධිකරණයේ විසින් නියෝග නිකුත් කිරීම ගැන මේ අවස්ථාවේ කතා කරන්න නැහැ. අධිකරණයේ පවතින නඩුවක් ගැන අපිට එම මේ අවස්ථාවේ කතා කරන්න හැකියාවක් නැහැ. කෙසේ නමුත් අපි මේ අධිකරණයට ගිහිල්ලා අපේ කරුණු දක්වන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කලායයි කියන ලිපිය අපිට මේ ඉදිකිරීම් කරන්න අවසර ලබා දීමක් කරලා තියෙනවා ලිපිය මගින්. ඉතින් අපි කියන්නේ සෝල් බීච් ආයතනය කියන්නේ අපිට ලිපියක් එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කළා කියලා. ඒ ලිපිය ව්‍යාජද නැද්ද යන්න තාම තහවුරුවක් නැහැ. තාම ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලැබිලා නැහැ. ඒ ලිපිය ව්‍යාජයි කියලා හෝ ව්‍යාජ නැහැ කියලා හෝ නඩු තීන්දුවක් නැහැ. එහෙම තියද්දී මේ අමුතු දේවල් කරලා තමයි අමුතු වගන්ති දාලා අමුතු නීති හදලා තමයි මේ විදිහට මේ අහිංසක මිනිස්සු ප්‍රොඩියුස් කරන්නේ. ඉතින් මම මේ ඉල්ලීමක් කරා ස්ථානාධිපතිතුමාගෙන් මෙහෙමයි මේ අහිංසක උදවස කුලියට ආපු මිනිස්සු ඉදිරිපත් කරන්න එපා. මේකේ එහෙම ඉදිරිපත් කරනවා නම් ඒ සම්බන්ධයෙන් හොයලා බලලා නිසි පරීක්ෂණ කරන්න. නෑ අපිට ඉහලින් ආපු නියෝග අනුව අපි මෙහෙම කරනවා කියලා ඉතින් මට පේනවා පොලිස් දෙපාර්තමේන්තුවේ පල්ලෙහැයි නිලධාරිනු තසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මම දන්නේ රටේ නීතිය දැන් අපි කාටද කම්පේන් කරන්නේ. උඩින් ආපු නියෝග කිව්වම ඉතින් උඩින්ම නියෝග ඇවිල්ලා නම් අපි මේ පොලිසිය මේ අය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපි කම්පේන් කරන්න ඕනේ. මේ අසාධාරණයි කියලා මේක ඉහළ නිලධාරින්. ඉහළ නිලධාරින් ආවකුවම අපි කොහොමද කම්පේන් කරන්න තැනක් නැහැ. ඒක තමයි මේක ඇත්ත. ඉතින් අපිට දැන් තියෙන්නේ ගරු අධිකරණයේ පමණයි. ගරු අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් කරනවා. කරුණු දැක්වීමක් කරලා මෙයාට අප ලබා ගන්න කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අප ලබා ගන්න බැරි විදිහේ වගන්ති දායිද කොයි විදිහේ ඒවා දායිද අපි දන්නේ නැහැ.
බලමු අපි මොකද වෙන්නේ කියලා. ඉතින් රටේ මිනිසුන්ට පරිසං වෙන්න වෙනවා. නීතියට පොත්පත්වල සඳහන් නීතියට රටේ නීතියට පිටින් ක්‍රියාත්මක වීමක් ආරම්භ වෙලා තියෙන බවයි මේ රටේ දැනට පෙනියන්නේ. සේවකෝ 14 දෙනෙක් අරන් ඇවිල්ලා තියෙනවා. ඒක මේ සෝල් බීච් ආයතනයේ සේවකයෝ නෙමෙයි. වරදවා තේරුම් ගන්න එපා. මේක මේ සෝල් බීච් ආයතනයේ අර කොටසක් කඩලා තියෙනවා. කඩපු නැති කොටසේ ඔක්කොම ඒ කියන්නේ දෙහිවල ගල්කිස ප්‍රදේශයේනේ ඔක්කොම දේපල මත් කුඩු දින්දාවාරම් කරන අය මත් කුඩුකාරයෝ කියලානේ අපි කියන්නේ. ඒ අය ඉතින් මිනිස්සු මේව හොරගම් කරගෙන යනවා. ඒක නිසා මේ තියෙන ටික ආරක්ෂා කරගන්න ඒක වටේ තාප්පයක් බඳලා තියෙනවා. මේ තාප්පේ ඉදිකිරීමට එරෙහිව තමයි මේ අත්අඩංගුවට ගැනීම තියෙන්නේ. තාප්පේ ඉදිකරන්න ආපු කම්කරු මම නීතිඥ තමාරා අබේරත්. ප්‍රධාන පොත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.